ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Mother Therana Midday News. අයිබෝවන් ඔබෙක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අදතරන 24/7 දහවල් 12:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමගින් මම කසුනී සමරසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ. විමල් යලි නිවාස ඇමති ලෙස දිවුරුම් දෙයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් තහනම මසකටත් හිටුවයි. පොලිසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට අනිත් සිට වැසි තත්ත්වයේ අඩුවීම. සිම්බාබ්වේ හරාරේ අගනුවර සිදු බස් රථ අනතුරකින් 47 දෙනෙකු ජීවිතක්ෂිත. දේශීය පුවත් විමල් වීරවංශ මහතා නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරු 22 දෙනෙකු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු 24 දෙනෙකු මේ වන විට දිවුරුම් දී තිබෙනවා. නිවාස හා ඉදිකිරීම අමාත්‍ය විමල් වීරවංශ මහතා අද නව නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ අනුව මේ වන විට කැබිනට් අමාත්‍යවරුන් 22 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු නව ආණ්ඩුවේ අමාත්‍ය දුරවල දිවුරුම් දී තිබෙනවා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යවරු 30ක් පත් කළ හැකි අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 40කට සීමා විය යුතුයි. ඒ අනුව තවත් කැබිනට් අමාත්‍ය දුර 8ක් පුරප්පාඩුව පවතින අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දුර 17ක් පුරප්පාඩුව පවතිනවා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අතිවිශේෂ කැසට් පත්‍රයක් මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් සමන්විත නව දේශපාලන මණ්ඩලයක් පිහිටවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අපේකම පරිශ්‍රයේදී බ්‍රැස්සූ සමස්ත ලංකා කාරක සභාවේදී එම යෝජනාව සම්මත වී තිබුණා. මේ අතර සමස්ත ලංකා කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ මැතිවරණයකට යාමට හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ සූදානමක් නොමැති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අපේ ගම පරිශ්‍රයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභා රැස්වීම පැවැත්තුණා. මෙහිදී මූලික වශයෙන්ම සම්මේලනයේදී සාකච්ඡා වුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු, ඒ වගේම පක්ෂයේ ව්‍යවස්ථාවට අලුතෙන් සංශෝධන කීපයක් ඉදිරිපත් කළා. ඒ සංශෝධන වලින් බලාපොරොත්තු වුණා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් නව දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට. ඉන් අනතුරුව ගරු ජනාධිපතිතුමා සභාව අමතුණු ලැබුවා. ඒතර විශේෂයෙන්ම පැහැදිලි කරනු ලැබුවා මේ ව්‍යවස්ථා සංශෝධනයේ, පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනයේ අවශ්‍යතාවයන්. ඒ වගේම එතුමා අපේ රටේ රටේ තියෙන ව්‍යවස්ථාව තුළ මේ වන විට පක්ෂයේ බහුතරය නිරූපණය කිරීමට පාර්ලිමේන්තුව තුළ ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ වගේම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්, රීතීන්, නීතීන් සියල්ල උල්ලංඝනය කරමින් කථානායකතුමා ගෙන යන පියවරයන්, නීති විරෝධී පියවරයන්, ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරයන් පිළිබඳ එතුමා අදහස් පළ කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව, ජාතික ප්‍රජාව, දේශීය ජනතාව, මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන්, ක්‍රියාකාරකයින්, වෘත්තිකයින් දැනුවත් කිරීමේ දැවැන්ත වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව එතුමා පෙන්වා දුන්නා. අනිවාර්යයෙන්ම අපි පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන බව, මේ වගේම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදනයන් තුළ ප්‍රජාතන්ත්‍රවාදීව මෙම ගත්ත පියවර ඉදිරියටම තබන බව එතුමා ප්‍රකාශ කළා. නෑ ජනමත විචාරකට යන්නෙත් නෑ, මැතිවරණ යන්නෙත් නෑ. එතුමා ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව විසුරන්නෙත් නෑ, පාර්ලිමේන්තුව පවත්වගෙන යනවා, ඉදිරියටම ගත්ත පය ආපස්සට ගන්නේ නෑයි කියලා එතුමා ප්‍රකාශ කළා.
එළඹෙන 14 වෙනිදාට පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසු බහුතරය පෙන්වීම සඳහා ඡන්ද විමසීමක් අනිවාර්යෙන් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා පවසනවා. අපවත් වී වදාළ පූජ්‍ය මාතුලුවාවේ සෝභිත හිමියන්ගේ තුන්වන ගුණානුස්මරණ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ පව සඳහන් කළා. මොනවාද පාර්ලිමේන්තුවෙන් තමයි මේකට හරි ආකාරයට විසඳා ගන්න පුළුවන්. බෞතරය නැත්තම් මහින්ද රාජපක්ෂ මහතාට ආගමති ධූරයෙන් ඉන්න බෑ. ඒ නිසා දැන් 14 වෙනිදා වුණොත් ඒ ඡන්දය එතන ගන්න ඕනේ. ඒක වළක්වන්නට වෙන ක්‍රියාවල් සිදු වෙනවා කියලා අපිට ආරංචි. අපි ඉල්ලන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියන කණ්ඩායම ගොඩනගන්න කියලා. ඉතින් බලාපොරොත්තු වෙනවා ලබන 14 වෙනිදාට පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න. මොකද පාර්ලිමේන්තුවට පුළුවන් බහුතර බලයට පුළුවන් ස්ථාවර නියෝග ඉවත් කරගන්න අත්හිටවන්න තමන්ගේ නායපත්‍රය මොකක්ද කියලා තීරණය කරන්න වගේම තමන්ට ඕන යෝජනාවක් සම්මත කරන්න. ඒ පාර්ලිමේන්තුව සතු ඒ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එදිනට පරිහරණය කරන්න අපි කටයුතු කරනවා. ඒකට කතානායකතුමාගෙත් එකඟතාවය ඇති වෙලා තියෙනවා. ඒක වැළැක්වීම සඳහා ඇතැම් විට නොඑක් උත්සාහයන් මේ රට තුළ දරන්න පුළුවන්. ඒ නිසා අපි ඒකට අභීතව මුහුණ දීලා මේ රට මේ පත් වෙලා තියෙන අරාජික තත්ත්වයෙන් ලබන 14 වෙනිදා මුදා ගැනීම සෝභිත ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනා ඉටු කිරීමක් හැටියටයි අපි සලකන්නේ. නව අග්‍රාමාත්‍යවරයා පත්කිරීමට එරෙහිව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය හමුවට නොයෑමෙන්ම එය නීත්‍යානුකූල පත්වීමක් බවට තහවුරු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ ඒ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ පව සඳහන් කළා. ඔබ දන්නවා අපි ජාතික ආණ්ඩුවේ හිටි. අපි ඒකාබද්ධ මන්ත්‍රීවරු කිව්වේ හැම රැස්වීමකම ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එළියට එන්න කියලා. අපි කිව්වා ආණ්ඩුවෙන් ආවොත් වෙන දේ ගැන අපි දන්නවා. දැන් ආණ්ඩුවෙන් ඇවිල්ලා නැහැ. ආණ්ඩුවෙන් එළවලා කොච්චර බලයට කෑදරද කියලා තමුන්නාසලට පේනවා. අපි මේ වෙලාවේ එළියට බැස්සනම් ඒගොල්ලෝ ලස්සනට ආණ්ඩු කළා. මේ රටේ තියෙන ජාතික සම්පත් ටිකක් විකුණලා මේ රට අස්ථාවර කළා. ජාත්‍යන්තරයට පාවා දෙන ගිවිසුම් බෝමයක් අස්සම් කළා තමයි ඒ ආණ්ඩු කාලේ අවසාන වෙන්නේ. නමුත් අපි කරේ ගණනේක අනිත් පැත්ත ජනාධිපතිතුමත් අපි තීන්දුවක් ගත්තා ආණ්ඩුවෙන් අයින් වෙන්න නෙමෙයි රටට හිතකරන නැති රටට ආදරය කරන්නේ නැති කණ්ඩායම ආණ්ඩුවෙන් අයින් කරන්න අපි කටයුතු කරා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවෙන් අයින් කළා. අපි ආණ්ඩු බලය අරගෙන තියෙනවා. ඒක ගත්තේ සම්පූර්ණ නීත්‍යානුකූලව ව්‍යවස්ථාවට අනුව. එහෙම රනිල් වික්‍රමසිංහ මහත්තයා හොඳ නීතිඥයෙක්. එතුමා නීතිය දන්නවා. ඒක නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැත්තේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඳුනැගීමට පෙර එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකිය යුතු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසනවා. උන්වහන්සේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා. අද සමහරක් අය කතා කරනවා දැන් ප්‍රජාතන්ත්‍රවාදී නෑ, මේක ව්‍යවස්ථා විරෝධී, මේක මේ රට ගැළපෙන්නේ නැති විදියට තමයි මේ දේවල් උනේ කියලා. අපි අහන්න කැමති සිංගප්පූරු ගිවිසුම අත්සන්කලේ ඔබතුමාලා මහතයෝ ප්‍රජාතන්ත්‍රවාදීවද? අපි අහන්න කැමති ඉත්ගා ගිවිසුම ගහන්න හැදුවේ මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්නද? මේ රටේ ව්‍යවස්ථානුකූලව මේව කරන්න හැදුවේ? ඒ කාලේ ඒවා ප්‍රජාතන්ත්‍රවාදී නොවන්නත් අද වෙන දේවල් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන්නත් ඒක අර තමන්ට ඕන වුණාම කන්න ඕන වුණාම අවශ්‍ය විදියට සකස් කර ගැනීමක් තමයි අපි දකින්නේ. දැන් සිරිකොත බේරගන්න මහජනතාවට එන්න කියලා කියනවා. අද අරලියගහ මන්දිරේ බේරගන්න මහජනතාවට එන්න කියනවා. ආසනෙන් ආසනවල මිනිස්සු 1500 ගණන්ලා ඒ දොරටු දෙකේ තැන්පත් කරගෙන තියෙනවා. ඒ මිනිස්සුන්ට ඒ මිනිස්සුගේ දුක ගැන හෙව්වේ නැහැ. ඒ මිනිස්සුන්ගේ ජීවන උපායයක් ගැන කල්පනා කරේ නැහැ. හැමදාම අපේ රටේ පාලන බලයට පත් වෙච්ච වෙලේ ඉඳලා පිටරටියන්ට අවශ්‍ය කරන වටපිටාව මේ රටේ සෙල්ලම් කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරමින් සිටී. අද ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදය. අද ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන මහත්තුරුන්ගෙන් අපි අහන්න කැමති ව්‍යවස්ථාවිල්ලා අස් කරගන්න කැමතිද? ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවේශ වෙමු. ඔබතුමාලා 14 වෙනිදා 15 වෙනිදා ආණ්ඩු බාර ගන්න කැමති නම් වහාම ප්‍රකාශයක් කරන්න සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා කියලා. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදයට එමු. 2018 නව නිපියුම් කරුවන්ගේ ජාතික දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. නව නිපැයුම් කරුවන්ගේ ජාතික දින සැමරුම මෙවර පැවැත්වුණේ තෙවැනි වරටයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී 2018 සහසත් නිමැවුම් සම්මාන ප්‍රදානෝත්සවය සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ පළමු කොමසාරිස්වරයා වූ දේශබන්ධු ANS කුලසිංහ මහතාගේ ජන්මදිනයද එදිනටේදී තිබුණා. ශ්‍රී ලංකාවේ බිහිවුණු දෙවැන්තම
ජල යෝජනා ක්‍රමය මොරගහ කන්ද ජලාශය යෝජනා ක්‍රමය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් මස 14 වෙනිදා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥවරු අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමකට අනුවයි. පසුගිය රජයේ සමයේ මැදමුලන වීරකැටිය ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් මිලියන 34කට අසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ යයි චෝදනා මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණින් ඉල්ලීමක් කරමින් දෙසැම්බර් මස 14 වෙනිදා සිට මාසයක කාලයක් සඳහා තම සේවාදායකයාට විදේශගත වීමට අවශ්‍ය වේති බව සඳහන් කළා. ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන බෙන්ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට දෙසැම්බර් මාස 14 වෙනිදා සිට මාසික කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුත්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නා. සදෙන් යුරෝපා සංගමයෙන් නිවේදනයක් නිකුත් කරලා තිනවා පාර්ලිමේන්තුව ගැනගු වහම ඡන්ද විමසීමක් කරන්න කියලා. අද මේකයි රාජ්‍යාන්තරයේ කියන සමහර කොටස් හිතාගෙන ඉන්නවා ඒ කට්ටිය මේ රටවල් පාලනය කරනවා කියලා. ඒගොල්ලන්ගේ පාලන ක්‍රම, ඒගොල්ලන්ගේ නීති රීති, ඒගොල්ලන්ගේ ආයතන, ඒ අනුව අනිත් රටවල් පාලනය විය යුතුයි කියන මතයක් තියෙනවා. දැන් ඒගොල්ලන්ට වඩා වෙනස් ව්‍යවස්ථාවක් අපේ තියෙන්නේ. අපේ ජනාධිපතිවරයාව පත් කරගන්නේ මහජන ඡන්දයෙන්. ඉතින් එයාට විරුද්ධව මේ යුරෝපා සංගමයට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේවා අපි ස්වෛරී රාජ්‍යයන් බව ඒගොල්ලෝ මතක තියා ගන්නට ඕන. ඒ වගේම එක්සත්ජාතික පක්ෂයේ මේ වෙනකොට දුසල චෝදනාවට ලක් වෙච්ච මන්ත්‍රීවරු යම්තිගොල්ලෝ ඉන්නවා. ඒ අයට මේ වගේ විශේෂ මහාධිකරණය පාවිච්චි කරන්න සූදානම්ක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න ඕන. අපි මං හිතන්නේ රජයක් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිට කාලේ කවදාකවත් දේශපාලන පලිගැනීම් වෛරයෙන් හිටියේ නෑ. දැන් මේ පහුගිය රජයට උනේ ඒ අය වැඩක් කරේ නෑ දේශපාලනික විරුද්ධවාදීන්ට කටයුතු කර පමණයි. එහෙම කරන්නේ නැතුව රජයේ එයට අයිති වැඩකාට් කොටස කරා නම් මේවට තත්ත්වයකට පත් වෙන්නේ නැහැ. ආවා කණ්ඩායම උතුරේ ජන ජීවිතය අඩාල කරමින් පසුගිය දිනවල ක්‍රියා කළා. ඒ කාලවල තිබෙන ඒ කාලේ තිබුණ පාලනේ දුර්වලතාවය. මගේ කාලේ ඒවා එහෙම තිබුණේ නැහැ. ආවත් නැහැ, නාමත් නැහැ. නෑ මගේ එහෙම සීන නෑ. හීනේ දකින්නේ නෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හීන පේන්නේ නෑ. දිවයිනේ ප්‍රදේශ රැස්සකට බලපා ඇති වැසි තත්ත්වයේ අඩුවීමක් නොවැම්බර් මාසයේ 11 වෙනි දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වැසි සහිත කාලකුණියත් සමග ප්‍රදේශ කිහිපයක ජලාශය වාන් මට්ටමට පැමිණ තිබෙනවා. මුලති වූ නිත්තකායිකුලම් වැවාසන්නේ ගොවිතැන් කරමින් සිටි පිරිසක් නිත්තකායිකුලම් වැවේ බැම්ම පෙරදිනයේදී හදිසියේ කැඩියාමෙන් ජලයට මැදිව සිටි අතර ඔවුන් මුදාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා. ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම මුදා ගැනීමේ මෙහෙයුමට ගුවන් බටයින් හැදෙනුකගෙන් සමන්විත ක්ෂණික මුදා ගැනීමේ කණ්ඩායමක් සමත් වුණු අතර විපතට පත් වූවන් සොයා තවදුරටත් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි. පැවති අධික වර්ෂාපතනයත් සමග පොළොන්නරුව පූජා භූමියට අයත් ශිව දේවාලයේ අංක 1 ගල් බැම්ම ගැලවී ගොස් ඇති අතර පොළොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් හා මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීන් එක්ව එම ගල් ඉවත් කිරීමට පීවරගෙන තිබෙනවා. මේ අතර පොළොන්නරුව කඩවල වැවද පැවති වැසි සහිත කාලගුණයත් සමග වාන් මට්ටමට පැමිණ තිබෙනවා. බෙයතර බදුල්ල වේවැල්ලහින්න ප්‍රධාන මාර්ගයේ රීල් පොළ 1 කණුව අසන්නේදී ඊයේ රාත්‍රී 8ට පමණ නායෑමක් සිදු ඇති අතර මේ හේතුවෙන් පැයක කාලයක් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා. ඩිජිටල් ලෝකයේ හමුවේ උසස් අධ්‍යාපනය යන තේමාව යටතේ කොළඹ විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ වාර්ෂික පර්යේෂණ පරිසංවාදය ඊයේ දිනේදී ආරම්භ වුණා. විශ්වවිද්‍යාලය තුළ සිදුකරන ශාස්ත්‍රීය පර්යේෂණ ජනගත කිරීමේ අරමුණ ඇතිව කොළඹ විශ්වවිද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරන පර්යේෂණ පරිසංවාදය ඊයේ දිනේදී විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ආරම්භ වුණා. මෙම අවස්ථාවට ආරාධිතයින් ලෙස උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහා කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එළඹෙන දෙසැම්බර් 4 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිත Women Top 50 සම්මන්ත්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ මාත හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. සාර්ථකත්වය සඳහා අප ගෙවන මිලයන තේමාවෙන් කාන්තා කළමනාකරණ ආයතනය විසින් සංවිධාන කරන Women Top 50 2018 කාන්තා විද්වත් හා වෘත්තිමය ප්‍රගතිය වාර්ෂික සම්මන්ත්‍රණය එළඹෙන දෙසැම්බර් 4 වෙනිදා කොළඹදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්වුණා. මේ පවුල තුල ගොඩනගනා වූ සමාජය මේ කාන්තාව පවුලට ගේන්න ඕන යම්කිසි ආර්ථික දායකත්වයක් මේ ආර්ථික දායකත්වයක් දෙන්න පුළුවන් නම් එදාට තමයි රට වෙනස් වෙන්නේ. පොලිස් සේවයේ 80,000කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අයගෙන් 8,000ක් නැත්නම් 10%ක් ඉන්නේ කාන්තා නිලධාරිනි නිලධාරිනියන්. තව අවුරුදු 15කින් සමහර විට කාන්තා පොලිස්පතිනියක් බිහිවීමේ අවස්ථාව අපේ රටේ උදා වෙලා තියෙනවා. තවත් පුවත් කිහිපයක් දැන් නීති විරෝධී අයුරින් තම ගමන් මල්ලේ සඟවා රුපියල් ලක්ෂ 10ක වටිනාකමකින් යුත් විදෙස් මුදල් තුගයක් සිංගප්පූරුව බලා රගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඩුබයි සිට නීති විරෝධී අයුරින් රුපියල් ලක්ෂ 20ක් වටිනා විදේශීය දුම් වැටි තුගයක් මෙරටට රගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු රේගුව අත්අඩංගුවට පත්වුණා. ඩොම්පේ ගිරිදර හිරිවිල දූපතේ කලක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන්ස් කාකාරයක් වලන්න දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් ඊයේ වටලෙනු ලැබුවා. කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී හෙරොයින් මිලිග්‍රෑම් 2250ක් සමග සැකකරුවෙකු ඊයේ පානතුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති බව පවසමින් ප්‍රදේශයේ ගැබිනි මව්වරුන් පිරිසක් ඊයේ පස්වරුවේ මැදිරිගිරිය කලගිරිපාලම හරස් කරමින් විරෝධතාවක නිරත වුණා. රන්ටබේ ජාතික ශිෂ්‍ය බට බලකා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ බාලක බලෑණි 29ක් සහ බාලිකා බලෑණි 9ක් නියෝජනය කරන සිසු සිසුවියන් ඊයේ රන්ටබේ ජාතික ශිෂ්‍ය බට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී විසිර ගියා. ඒ සමකින් දහල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් කරනවා. දවසේ උණුසුම් පුවත් එසරින් දැන ගැනීමට ඔබ කළ යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරී තිස්සන ආකාරයෙන් අද දරන SMS එලට සේවාව සක්‍රිය කර ගැනීමයි. වැඩිතර තොරතුරු සඳහා පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.adatherana.lk. සුවදායි දවසක්. You are watching Ada Therana 24/7. Derna 24/7.